මට ගොඩාක් පරණ පොතක් හම්බුණා. Images එහෙම use කරලා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා මම දන්න නැත්නම් මම කවුද? ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ මේ දවස්වල යන university strike එක ගැන. ඉතින් ඔන්න අදත් මම ගෙදර. ඉතින් ඒ නිසා අද මගේ දවස කියන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක blog එකකින් share කරගන්න මම හිතුවා. ඉතින් ඉස්සරහට මම තව එක එක ලස්සන vlogs ඔයාලත් එක්ක share කරගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඔයාලා හැමෝටම good morning. ඉතින් ගොඩ කාලෙකින් මම ඔයාලට ගෙදර ඉඳන් කරන vlog එකක් ගේන්නේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අද මම ගොඩාක් දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔන්න දැන් නම් වෙලා උදේ 8ට විතර ඇති. ඉතින් මම උදේම කලේ මගේ පෝස්ට් ස්ටඩියව හැරවුප එක. ඊට පස්සේ ඉතින් ඇත් එක පොඩ්ඩක් සෙල්ලම් කළා. දේ පටන් ගන්නත් කලින් මගේ හැදි වෙලා තියෙන මේසියස් කරන්න එපැයි. ඒ නිසා මුලින්ම මේසියස් කරලම වැඩ පටන් ගන්න කියලා මං හිතුවා. හරි. ඔන්න දැන් මං ඉතින් මගේ උදේ කෑම එකත් ලෑස්ති කරගත්තා. අන්න ඉතින් මම කොත්තුමියකකුත් හදාගෙන කාලා සින්දුවකුත් දාලම මගේ දවසේ වැඩ ටික පටන් ගන්නයි හදන්නේ. මේ මට ගොඩාක් පරණ පොතක් හම්බුණා. මම බරයි ඒක. සමහර පිටු ඉල්ලා ගොඩක් පරණයි කියන්නේ අපේ අම්මලගේ කාලේ පොත. මට මේ පොත හම්බුනේ අපේ පුංචිගේ. ඉතින් මම ෆැෂන් ඩිසයින් කරන නිසා මේකේ තියෙන ඩිසයින් අයිඩියාස් මට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා ඉස්සරහට. මේ පොත ගොඩක් පරණ වුණාට මේ පොතේ බේබි වෙයා ඩිසයින්, බ්‍රයිඩල් වෙයා ඩිසයින් ගොඩක් තියෙනවා. මෙන්න බලන්නකෝ ඉතින් අපේ අම්මමට ගෙනත් දෙන එක. ඉතින් මම මේක තමයි අද ඉඳන් ටුඩු ලිස්ට් එහෙම ලියන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ දවස පටන් ගන්න කලින් ටුඩු ලිස්ට් එකක් ලියලම පටන් ගන්න කියලා. ඉතින් ඔන්න දැන් මාත් ටුඩු ලිස්ට් එක ලියලම දවස පටන් ගන්න තමයි හිතුවේ. අද මට කරන්න තියෙන්නේ මුලින්ම නෝට් එකක් හදන්න. ඊට පස්සේ තව මම හිතන් ඉන්න පොතක් මේන්ටේන් කරගෙන යන්න. ඉතින් ඒ පොතේ කවර් පේජ් එකයි ෆස්ට් පේජ් එකයි හදාන්න තමයි මම අද හිතන් ඉන්නේ. ඉතින් ඔයාලා ෆැෂන් ඩිසයින් වලට ආස නම් අනිවාර්යයෙන්ම මේ vlog එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් ඔන්න මගේ to do list එකේ හැටියට මට මුලින්ම කරන්න තියෙන්නේ නෝට් එකක් හදන එක. ඉතින් අන්තිම දවස්වල තිබ්බ ලෙක්චර්ස් වල මට නෝට් හදන්න බැරි වුණේව තියෙනවා. ඉතින් මම ඒක දැන් ගෙදර ඉන්න නිසා ඒ නෝට්ස් ටික කම්ප්ලීට් කරගන්න තමයි හිතුවේ. තියෙනවානේ මම සාමාන්‍යයෙන් ලෙක්චර් එකේදී නිකන් නෝට්බුක් එකක් තියාගෙන ඒ වෙලාවට මට හිතෙන විශේෂයි කියලා හිතෙන ඩීටේල්ස් මම නෝට්බුක් එකේ ලියා ගන්නවා. ඊට පස්සේ අපිට ලෙක්චර් එකේ හම්බ වෙන PDF එකයි මගේ නෝට් එකයි බලලා මම තනියම වෙනම නෝට් එකක් හදා ගන්නවා. ඉතින් මම හිතනවා එහෙම නෝට් එකක් හදාගත්තාම මට ඉස්සරහට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. කරන දෙයක් තියෙනවා. ඒ තමයි මේ වගේ පොඩි නෝට්බුක් එකක් මම තියාගන්නවා. මම දැන් ওই වගේ නෝට්ස් හදද්දි මට ඒ කියන්නේ දැන් අපේ ලෙක්චර්ස් වලදී හම්බ වෙන අමාරු වචන තියෙනවනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වචන. ඉතින් ඒවයි තේරුම් ගන්න නැති ඒවා තියෙනවනේ. ඉතින් මම ඒ නිසා ওই වගේ පොඩි නෝට්බුක් එකක් තියාගෙන ඒ අමාරු වචන ලියලා ඒවයි තේරුම් හොයාගෙන ලියාගෙන තියෙනවා. ඉතින් මම මේ නෝට් එක කම්ප්ලීට් කරලා දවල්ට කන්න තමයි හදන්නේ. මම ඉතින් හැමදාම වගේ මගේ සුපුරුදු TV series එකත් බලන ගමන්ම කෑම කනවා. අනිත් ඉතින් මට මගේ to do list එකේ එකක් ඩන් කරන්න පුළුවන්. දැන් නම් වෙලාව 1ට විතර ඇති. එහෙන් බලන්නකෝ තියෙන හුලඟ. වහින්නයි හදන්නේ.
ලොකු ආසාවක් තිබ්බා මටම කියලා ෆැෂන් වලට අදාළ පොතක් හදන්න. ඉතින් ඒකේ ෆස්ට් ස්ටෙප් එක විදිහට මම අද හිතුවේ මේකේ කවර් පේජ් එකයි ෆස්ට් පේජ් එකයි හදන්න. හරි. දැන් මම හදන්නේ මේ පොත ලියන්න පටන් ගන්න. හැබැයි මම මේ පොත ලියන්න කලින් මට ඕනේ මේකට කවර් පේජ් එකකුයි කවර් ෆස්ට් පේජ් එකකුයි හදන්න. ඉතින් සාමාන්‍යයෙන් ජර්නල් අපි ලියද්දී වුණත් අපි ෆස්ට් පේජ් එක වෙන්නේ තමන් ගැන ඉන්ෆර්මේෂන් ලියලා ක්‍රියේට් කරන පේජ් එක නේ. මටත් ඕනේ මේක ජර්නල් එකක් නෙමෙයි වුණාට මටත් ඕනේ මේක පටන් ගන්න කලින් මං ගැන ඉන්ෆර්මේෂන් ටිකක් දාලා ක්‍රියේටිව් විදිහට පේජ් එකක් හදන්න. ඉතින් දැන් අද මම ඒක තමයි කරන්න හිතන්නේ. ඉතින් මේකේ කවර් පේජ් එක මට ඕනේ. දැන් මම මේක ඔයාලි කිව්වා වගේ මම මේක හදන්නේ ෆැෂන් පැත්තට අදාළ පොතක් විදිහට. ඒ කියන්නේ අපිට මේක කැම්පස් එකෙන් එහෙම හදන්න කිව්ව පොතක් නෙමෙයි. මට ඕනේ මේ කියන්නේ මම හොයලා ඉන්ටර්නෙට් එකෙන් හොයලා එකතු කරගන්න දේවල් දාලා පොතක් හදන්න. ඉතින් මාත් තාම ෆැෂන් ඩිසයින් ෆස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් මමත් දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවානේ. ඉතින් මම හැදුවේ මම එක එක ඉන්ෆර්මේෂන් එහෙම කලෙක්ට් කරලා මේ පොතක් හදන එක හොඳ වෙයි කියලා මගේ ඉස්සරහට උනත්. මේ පොත හැදෙන විදිහ ඔගලන් බලන්න ආසයි නම් ඔගලන්ට එක්ක මම ෂෙයා කරගන්නම්. ඔයාලා ආසයි නම් බලහැන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට ඉස්සරහා බ්ලොග්ස් වලින් ඒකත් කියනවා. එහෙනම් අපි දැන් කවර් පේජ් එක හැදෙන හැටි බලමු. වොෂ් එකක් දාගෙනම පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ආවා. බලන්නකෝ මම කියුට් එක්සුත් ගෑවලුතින්. ඊට පස්සේ ඉතින් ආයෙත් සුපුරුදු විදිහට වැඩ ටික පටන් ගත්තා. දැන් මම ඔක්කොම අඳින දේවල් ටික කරලා ඉවරයි. කවර් පේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒකට මම යූස් කරේ කාඩ්බෝඩ් එකක් අරගෙන ඒක උඩින් ටිෂ්‍යූ ලේයර්ස් එකින් එක උඩ ඇලෙවුවා. ඊට පස්සේ මම කෝපි කුඩු ඇප්ලයි කරා. එතකොට වින්ටේජ් ලුක් එකක් වගේ එනවනේ. මට ඉතින් දැන් තියෙන මහන්සියටත් එක්ක මම හිතුවා ස්නැක් එකක් ගන්න. මම කවර් පේජ් එක පොඩ්ඩක් දැන් වේලෙන්න තිබ්බා කෝපි දාපු නිසා. ඉතින් දැන් මං හදන්නේ මගේ පොතේ පළවෙනි පේජ් එක හදන්නේ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් ජර්නල් උනත් ගත්තාම තමන් ගැන ඉන්ෆර්මේෂන් දාලා පේජ් එකක් ප්‍රින්ට් කරලා තියෙනවනේ. අන්න ඒක හදන්න තමා දැන් මම හිතුවේ. මගේ පොත ජර්නල් එකක් නෙමෙයි වුණාට මම හිතුවා මගේ පොතටත් මං ගැන විස්තර දාලා පළවෙනි පේජ් එකක් තියෙනවනම් හොඳයි කියලා. ඉතින් මම මුලින්ම මේ පේජ් එක ලියන්න කලින් මම පොඩි පොතක් අරගෙන ඒකේ මොනවද මම මේ පේජ් එකට ඉන්ක්ලූඩ් කරන්න කියලා ලිව්වා. ඒකට මටත් මොකුත් මිස් වෙන්නේ නැහැනේ. ඉතින් ජර්නල් එකක් වුණත් මේ පොත වුණත් අපි මේක ලියන්නේ අපි වෙනුවෙන්නේ. ඉතින් අපි මේ පොත ඉස්සරහට වුණත් බලන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මේක වචනින්ම ලියන්නේ නැතුව අපිට පුළුවන් එක එක සිම්බල් පාවිච්චි කරන්න, තමන් විතරක් දන්න කීවර්ඩ්ස් යූස් කරන්න, ඒ විදිහට ක්‍රියේටිව් විදිහට මේ පේජ් එක හදන්න පුළුවන්. ඉතින් මම බැලුවේ ඒ විදිහට මේ පේජ් එක ක්‍රියේට් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ජර්නල් එකක් හරි මේ වගේ තමන්ට හදාගන්න පොතක් හරි ගත්තාම මට හිතෙන විදිහට මේ තමන්ගේ ඩීටේල්ස් දාලා මේ හදන පේජ් එක තමයි ඒ පොතෙන් තියෙන වටිනම පේජ් එක වෙන්නේ. මොකද අපි මේ පේජ් එක හදද්දී අපිට පුළුවන් අපිවම අවබෝධ කරන් ඉන්න මට්ටම කොයි වගේද කියලා දැනගන්න. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ඩයරි වල, ජර්නල් වල එහෙම සමහර වෙයි තියෙනවා. දැන් නේම් නම් නම ඉස්සරහින්, ඇඩ්‍රස් එක නම් ඇඩ්‍රස් එක ඉස්සරහින්, ඒ විදිහට දාලා. එතකොට අපිට කෙලින්ම ඒ ඩීටේල්ස් හොයාගන්න පුළුවන්. ඒ වුණාට මට ඕනුනේ පොඩ්ඩක් යුනික් විදිහට මේක හදන්න.
දැන් මම මේ හදන පේජ් එක ගොඩක් මෙසී ලුක් එකක් විදිහට හදන්නේ. එතකොට බලපු ගමන් මට විතරයි මේ පේජ් එක තේරුම් ගන්න පුළුවන්. තව කෙනෙක්ට තේරුම් ගන්න නම් ඒක ටික වෙලාවක් observe කරන්න වෙනවා. ඒත් ඉතින් සමහර අය නම් මේ අයිඩියා එකට කැමති නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට මම කියනවට ඔයගලන් කැමති නම් මේක පොඩ්ඩක් try කරලා බලන්න. අන්න මම ඒක ඉවර කළා. ඉතින් බලපු ගමන් හැයන්නේ මේකට. ඉතින් ඒකනේ මගේ දැන් තියෙන main goal එක මේක. ඉතින් ඒකට ඒ නිසා තමයි මම ඒක අනිත් ඒවා ටොඩා ගොඩක් ලොකුවට ඇඳලා පොඩ්ඩක් highlight වෙන්නේ ඒක. ඇඳීම. ඉතින් මට ගොඩක් මොන වුණේ messy look එකක්. ඉතින් ඒ නිසා තමයි මම ගොඩක්ම වචන වලට ගොඩක් images එහෙම use කරලා මේ picture create කරේ. පේජ් එක හදලා ඉවර වෙද්දි පේනවනේ මගේ මේසෙ හැටි. දැන් ඉතින් කව පේජ් එක හදන්න කලින් මුලින්ම මේසෙ අස් කරමු. ඔන්න දැන් නම් මගේ කව පේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකට හදපු එක නම් වේලිලා. මම දාපු ටිෂු පේපර් ලේයර්ස් නිසා ඒක දැන් ටිකක් ඝනකම්ම තියෙනවා. ඊට පස්සේ මම කළේ අර මං ඔයාලට කලින් පෙන්නපු මගේ අතින්ම මම ඇඳපු ඉමේජස් ටික අලවන්න පටන් ගත්ත එක. ඉතින් මම ඔයාලට හැමදාම කියනවා වගේ තමන් තමන්ට දෙයක් කරනවා නම් ඒක තමන් තමන්ගෙම මහන්සියෙන් කරනවා නම් තමයි හොඳ. එතකොට ඒකේ වටිනාකම ගොඩක් වැඩි. ඉතින් මේ තමයි මගේ කවර් පේජ් එක මම තනියම ඩිසයින් කරලා ආපු ෆයිනල් ලුක් එක. ඔන්න දැම්මට පුළුවන් මගේ ටුඩු ලිස්ට් එකේ ඉතුරු පොයින්ට්ස් දෙකක් ඩන් කරන්න. ඉතින් මේ විදිහට තමයි මම අද මගේ දවස ගෙව්වේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් වලින් අපි ඉස්සරහට ආයෙත් හම්බ වෙමු. කැම්පස් පටන් ගත්තාම මම ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම යුනිවර්සිටි බ්ලොග් එකකුත් ගේන්නම්. ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්.